මේ අපේ තුන්වෙනි වීඩියෝ එක. අපි මේකේ කතා කරන්නේ HTML heading ගැන. ඒ කියන්නේ HTML පිටුවේ මාතෘකාවක් යොදන්නේ කොහොමද කියලා. අපි මුලින්ම බලමු මේකේ මුලින්දම්ම මුලින්ම HTML tag එකෙන් පටන් ගන්න තියෙනවා HTML එකනේ. ඊළඟට head tag එක ඇතුලේ දීලා තියෙනවා මේ title එක. Title එකට අපි දෙමු my page කියලා. My page කියලා දෙමු. Title එක close කරලා තියෙනවා. ඊළඟට head tag එකත් close කරලා තියෙනවා. ඊළඟට body tag එක open කරලා තියෙනවා. දැන් අපි මේකේ body tag එක ඇතුලේ දෙමු මාතෘකාවක් හදාගමු page එකට. ඒකට දෙන්න පුළුවන් tag එක තමයි h tag එක. මේ h tag එක h1 ඉඳලා h6 දක්වා තියෙනවා. අපි ඒවා මොන වගේද කියලා බලමු output එකේ. මුලින්ම h1 tag එක open කරගන්නවා. අපි මේක දෙනවා heading කියලා. heading 1 කියලා දෙනවා. අපි ඒ h1 tag එක close කරනවා. close h1. ඊළඟට h2 tag එක බලනවා. h2 මම මේක copy කරලා paste කරනවා. type කරලා දි වෙලා යන හින්දා h2 tag එක close කරනවා. ඊළඟට h3 ඒකත් ක්ලෝස් කරනවා. h3 එකත්. ඊළඟට h4 h4 එකත් ක්ලෝස් කරනවා. බ්ලැක් ක්ලෑෂ් එකත් එක්ක h4 ගහලා. ඊළඟට h5 ඊළඟට H6 අවසාන එක තමයි H6. close H6. මේ ඔක්කොම අපි body tag එක ඇතුළේ ලිව්වේ. අපි මේක save කරලා බලමු මොන වගේද output එක කියලා. save කරන්න වල දන්නවා file යනවා, save as යනවා. අපි desktop එකේ හදාගත්ත folder එකේ HTML කියලා හදාගත්ත folder එකේ මේක තුන්වෙනි video එකේ ඉන්න තුන දෙනවා. .html කියලා save කරනවා. අපි බලන output එක මොන වගේද කියලා. අපේ folder එක open කරගෙන main තියෙන තුන ඒක අපි double click කරලා open කරගන්නවා. වෙන්න පළවෙනි එක h1 එකෙන් ඊළඟට h2 h3 h4 h5 h6 end end මේක පොඩි වෙලා තියෙනවා. මේ tag එකේ h1 එකෙන් තමයි විශාලම අකුරු තියෙන මාතෘකාව ලැබිලා තියෙන්නේ. H6 එකෙන් තමයි කුඩාම අකුරු තියෙන මාතෘකාව ලැබිලා තියෙන්නේ. හරි, අපි දැන් H1 tag එක ඉගෙන ගත්තා. හරි, අපි දැන් attribute tag ඉගෙන ගමු. මම පළවෙනි වීඩියෝ එකේදී HTML tag එක කොටස් කියලා දුන්නා. අපි දැන් මේකට attribute tag යොදන්න යන්නේ. align කියන attribute එක තමයි යොදන්නේ. align කියන්නේ එකෙල්ල කරනවා. ඒ කියන්නේ මේ මාතෘකාව page එකේ මැදින් තියන්න වම් පැත්තෙන් දකුණු පැත්තෙන් තියන්නේ කොහොමද කියලා තමයි බලන්න යන්නේ. අපි ඒකට මේ ටැග් මේ ආරම්භක ටැග් එක ඇතුලේ අපි ගහනවා ඇට්‍රිබියුට් එක align කියලා. align අපිට දෙන්න පුළුවන් මේ කොහෙටද align වෙන්න ඕනි කියලා. මේක සමාන ලකුණේ දාලා මේ උඩුකම ඇතුලේ දෙනවා අපි center කියලා. center කියලා. ඒ කියන්නේ මේක මැදට කෙල්ලෙන්න කියලා තමයි අපි දුන්නේ. අපි දෙවැනි එකට දෙනවා align සමාන දානවා, උඩුකම දෙක දානවා. ඒක ඇතුළේ ලියනවා left කියලා. left අපි h3 දෙනවා align තනින් එකක් ඉන්නේ gn align දුගමා ඇතුලේ දෙනවා right කියලා. right right. අපි දැන් මේක save කරන්න ctrl එකත් එක්ක s එක ඔබනවා. එතකොට අපේ අර කලින් එකේම තුන්වෙනි වීඩියෝ එකේම save වෙනවා මේක. අපි දැන් ගිහිල්ලා බලමු තුන්වෙනි වීඩියෝ එක open කරලා. වෙන්න බලන්න පුළුවන් අපේ පළවෙනි එකට center දුන්නේ. ඒක අපි මැදට අවිල්ල තියෙනවා මේ මාතෘකාව.
ඊළඟ එකට ලෙෆ් දුන්නේ ඒක වම් පැත්තෙන් තියෙනවා අපි තුන්වෙනි එකට දුන්නේ රයිට් මෙන්න ඒක දකුණු පැත්තට ගිහිල්ලා තියෙනවා අපි දැන් align කියන ඇට්‍රිබියුට් එකත් ඉගෙන ගත්තා අපිට මෙහෙම center center කියලා දෙන්න නැතුව මේක මේ heading 4 heading 5 heading 6 එක මැදට කරගන්න ඕන කියලා හිතන්නකෝ එතකොට අපිට පුළුවන් center tag එකම යොදන්න center කියලා tag එකක් තියෙනවා ඒ tag එක ඇතුලේ ලියන හැම එකක්ම මැදට කෙල් වෙනවා අපි දැන් center tag එක open කරගමු මෙතන ෆෝනික වරහන් එක center කියලා ගහනවා අපිට මේ මේ තුනම තමයි මැදට කෙල් වෙන්න ඕනේ ඒ හින්දා අපි මේ center tag එක close කරනවා මේ පල්ලෙහෙන් මේ තුන ඇතුලේ තියෙන center tag එක පල්ලෙහෙන් close කරනවා close center අපි මේක CTRL එකත් එක්ක SOBල save කරලා අපි desktop එකට ගිහිල්ලා අපේ save කරපු තැන බලමු මොන වගේද තියෙන්නේ කියලා අපිට දැක ගන්න පුළුවන් heading 4 heading 5 heading 6 මැදට වෙලා තියෙනවා ඒ කියන්නේ center tag ඇතුලේ තියෙන නිසා මේක මැදට උනේ හරි එතකොට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු